Hi friends, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා එස්එල්ආර් රිසර්චින් කියන තවත් අලුත් වීඩියෝ එකට. ලංකාවේ ඕන තරම් කොමික්, මැංගා, මෑන්හුවා කියන රසික ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අය ඒවා නිර්මාණය කරන්න අදහසක් තියෙනවා. ඒත් ඒකට කොමික් එක නිර්මාණය කරන්න කොහොමද කියලා හරි අවබෝධයන්නේ. අද වීඩියෝ එකෙන් අපි කොහොමද ඔන්නක ලියන්නේ කියලා ආදරෙටම ඒ කියන්නේ පිටපතක් ඕන වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අපි දැන් බලමු ඒක ගැන. කොමික් එක ලියන්න කලින් අපිට ඒකට හොඳ කතාවක් ඕනේ. ඊට පස්සේ අපිට ඒ කොමික් ස්ක්‍රිප්ට් එකට හරවා ගන්න වෙනවා. අන්න ඒ ස්ක්‍රිප්ට් එකට අනුව තමයි ඔයා කොමික් එක ලියන්න ඕනේ. මේ වගේ ස්ක්‍රිප්ට් එකක් හදාගත්තම අර කතාව අතර වග වෙනස් කරන්න ඕනේ නෑ. ඔයාගේ මුළු කොමික් බුක් එකම කපාර ස්ක්‍රිප්ට් එකකට හදන්නේ නැත්නම් නැතුව පිටුවෙන් පිටුවට ස්ක්‍රිප්ට් එක හදන්න. හරි අපි දැන් බලමු ස්ක්‍රිප්ට් එක හදාගන්නේ කොහොමද කියලා. ඔක්කොටම කලින් හරියට පළවෙනි පිටුවේ සිදුවීම් ටික කතාවක් විදියට ලියන්න ඕනේ. ඔයාලා මමක තේරුම් කරගන්න පහසු වෙන මොනවද පොඩි කතාවක් මේ ස්ක්‍රිප්ට් එක ලියන හැටි තේරුම් ගන්න දෙන්නම්. එක්තරා රාජ්‍යක මහමක් ගමන් ගන්නා මිනිසෙකි. මේ මිනිසෙකි මරකල්ලා පටමගෙන් මතුවිය. මාර්ගයේ සිටි මේ දෙපාර්ශවයේ පමණි. මර වෙනස රුළුවනම් ඔයේ මිනිසාව කොල්ල කෑමටයි. එවිට බස් බුරාහද නිරාවරණය විය. අමුතු ශබ්ද පිටකල මිනිසා සනකින් උක මිනිසෙකු බවට පත් විය. ඉතින් ඔන්න ඔය කතාව තමයි මම කොමික් එක විදිහට අදින්න යන්නේ. ඉතින් බලමු කොහමද මේ ස්ක්‍රිප්ට් එකකට හරවා ගන්න කියලා. මුලින්ම අපි මේ ස්ටෝරි එක හැටියට රෑ මිනිහ පා යනවා. අපිට ඒක ඒ විදිහට නදින්න පුළුවන්. තව ඕනේ නම් බලුමල්ලක් වගේ දේකුත් දාන්න පුළුවන්. එළියට යන්න හේතුවක් වෙන්නන්න. ඊළඟට මැරයෝ. අපිට අදින්න පුළුවන් ක්‍රාප් වල හේත් වෙලා යන රස්තාදුකාර පරිමත්ය දෙන්න එක. ඊළඟට අපි ප්‍රධාන චරිතේ. එයාගේ රියක්ෂන් එක පෙන්වන්න අපිට එයාගේ ඇහැ අදින්න පුළුවන්. මොකද කෙනෙක්ගේ ඇහැගෙන් පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය ඇහැ නිසා. ඊළඟට මැරේන් සහ මෙයා අතර ගැටුමක් ඇති වෙනවා. ඒක පෙන්වන්න අපිට පුළුවන් මරණ මැරේක් මෙයින් කැරක්ටර් එකේ හරට අත තියලා සල්ලි ගන්නට බල කරනවා අදින්න. ඊළඟට පුහද නිරාවරණය වෙනවා. ඊට කලින් කැරක්ටර් එකේ රියක්ෂන් එක පෙන්වන්න ආයමත් ඇහැ කදිනවා. ඊට පස්සේ පුරවදක් අදිමු. අන්තිමට උරුක මිනිහෙක්. මේන් කැරක්ටර් තමයි උරුක මිනිහෙක් කියලා පෙන්වන්නේ. මේන් කැරක්ටර් එකේ අදින කොටස් කීපයක් ළඟහැරෙම නැරයවත් අදින්න. අන්න ඒ විදිහට කතාව සිදුවන සිදුවීම් චිත්‍ර වලට හරවලා ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න. ඊට පස්සේ සිදුවීම් ටික පැනල්ස් වලට වෙන් කරගන්න. ඒ කියන්නේ මොන පැනල් එකේ අදින මොන කොටසද කියලා ලියා ගන්න. ඔන්න දැන් ඔහට ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. අපි දැන් යමු ස්ටෙප් 2 වලට. ඊළඟ ස්ටෙප් එක තමයි ලේට් එක. ලේට් එක කියන්නේ පිටුවක් විසින් චිත්‍ර සැකසීලා දෙන ආකාරයට. ලේට් එක හදන්න කලින් ඔයා කැරක්ටර් ඩිසයින් කරලා ඉන්නවනේ. මම නම් මේ විදිහට ඩිසයින් කරලා ඉවරයි. ඒ වගේම ඔයා කතා ලියන්නේ පිටු තුර ගන්න ඕනේ. පොතක් විදිහට කොමික් එක පළ කරනවා නම් ඔයා කොමික් එක ලියන්න ඕනේ B5 හෝ A5 කොහොමද? වෙබ් කොමික් කමියුනිටි යනවා නම් පිටුවේ පළල 1024 pixels වලට වඩා වැඩියෙන් ගන්න එපා. උස වැඩියෙන් තිබ්බට කමන්නේ. හරි දැන් අරමු ලේට් එක පැත්තට. ලේට් එක අදින්දි කතාව චර එක් චරිත සිටිය යුතු තැන් බානු තිබිය යුතු තැන් තීරණය කළ යුතුයි. චරිත වල තියෙන ඉරියව් මුහුණ වල තියෙන හැඟීම් වෙනස් මේ අවධියේ තීරණය කළ යුතුයි. ඒ කියන්නේ චරිත තියෙන ඉරියව් කට වල කට සටහන් අදින්න. ඇඳුම් ඇස්කා නාස් අදින්න එපා. බාණ්ඩ එහෙමත් අදින්න. ඒ වගේම ලේට් එක අදින්දි ස්පීච් බබල් සේන් දැන් හිතේ තියාගන්න. එකොට ඒ තැන් වල වැඩගත් මොකුත් අදින් නැතු ඉන්න පුළුවන්. කතාවේ ලොකේෂන් මාරුවේදී වයින්ඩ් ඇංගල් එකක් භාවිත කරන්න. ශල්ච වල හැගීම් පෙන්වීමට පෝසප් භාවිත කරන්න. පාට කෑක අවධානය වැඩිපුර ලැබිය යුතු පැනස් ලොකෝට අනික්වා පොඩියට අදින්න. චරිත යංගසි වැඩගත් දවසක් කියද්දී ලොකේෂන් චේන්ජ් වෙද්දී චරිත වල වැඩගත් ඇක්ෂන් එකක් පවා පැනස් ලොකෝට අදිනවා. අපි දැන් මේ කතාවේ ලේට් එක මොනවාද කියලා බලමු.
ස්කෙච් එක. ඒ කියන්නේ ලේට් එක චිත්‍රවල චිත්‍රවලට හැරවීම. ලේට් එක අදින්න නැතුව අදින්නේ නැති අදින් පළදුම් අපේ ඇස්කන් වගේ ඒවා මේතරදී අදිනවා. ඒ වගේම මුහුණු වල ඉරියව් වලින් හැඟීම් ප්‍රකාශනය කරන එකත් මේ අවදීදී කරන්න ඕනේ. ඉතින් දැන් අපේ කතාවේ ස්කෙච් එක ගැන බලමු. අදහස් කොමික් එකක් විදියට ලියන්න පුළුවන්. ඇත්තටම මේ කොමික් වලට ලංකාව වැඩි තැනක් නැහැ. ඒත් අපි උත්සාහ කරොත් අපිටත් පුළුවන් අමරිකාවට ජපානට වගේම ලස්සන කොමික් පරම්පරාවක් ආරම්භ කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ආට කොමික් එකක් රචනා කරන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන්නේ මට ඒ විදිහට ලියපු කොමික්ස් කීපයක්. ඉතින් මමත් හිතනවා ඔයාත් ඒ විදිහටම මේ වගේ ට්‍රයි කරලා කොමික්ස් එකක් ලියන්න උත්සාහ කරාද කියලා. ඇත්තටම මෙහෙම කොමික් එකක් ලියන්නට අදහසක් ආවම පැකිලෙන්න නෑ. අදම ඔයාගේ කොමික් එකක් ලියන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ වැඩේට මේ වීඩියෝ එකෙන් සහයක් ලැබුණා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නම් ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම මේ SLR reviews